එක්සත් අරාබිය එමිරාජයේදී පැවැත්වෙන IEL T20 තරගාවලියේ 28 වෙනිදා තරඟ පැවැත්ුණේ දින 3කට විතර පස්සේ මොකද වර්ෂාවක් තිබ්බා එක්සත් අරාබිය එමිරාජයේට කාලකට පසුව ඉතින් තරඟ පැවැත්ුණේ නැහැ තරඟ 3ක් සේදී ගියා ඉතින් දෙවන තරඟයේ පැවැත්ුණේ ඩෙසර්ට් වයිපර්ස් සහ ඩුබයි කැපිටල්ස් අතර ඩෙසර්ට් වයිපර්ස් සඳහා වනිදු හසුරංග මතීෂ වතිරණ ඩුබයි කැපිටල්ස් වෙනුවෙන් තසුන් ශානක විතරයි ක්‍රීඩා කරේ චාමික කරුණාරත්න ක්‍රීඩා කරේ නැහැ අනික කාරණේ තමයි ඇඩම් සම්පක් ක්‍රීඩා කරා අපි දන්නවා BBL තරගාවලියේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඔහු නායකයෙක් කණ්ඩායමක IL තරගාවලියේ ඇවිල්ලා මේ භාගයක් ක්‍රීඩා කිරීමට සූදානම්ක් තියෙනවා තමයි පේන්නේ තියෙන්නේ කොහොම වුණත් ඩුබයි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් වෙනවා ලකුණු 12කින් ඒක ටිකක් අරුම පුදුම පරාජයක් බවට පත් වෙනවා මොකද පන්දු වාර 4ක් තුල ලකුණු 33ක් විතරයි ලබා ගැනීමට තිබු. ඒ කියන්නේ පන්දු 24කට ලකුණු 33ක් වගේ තමයි තිබ්බේ. ක්‍රීඩා පිටියේ හිටිය හොඳම පිතිකරුවන් දෙදෙනෙක් අපි දන්නවා සාමාන්‍ය යූසුෆ් පතන් ජාත්‍යන්තර පිටියෙන් අයින් වුණා. මේ ලෙජන්ඩ් තරගාවලියේ වල එහෙම හොඳම පන්දුවට පහර දුන්නු ක්‍රීඩකෙක්. මේ තරගයේත් හොඳම පන්දුවට පහර දුන්නා. පන්දු 26කට ලකුණු 35ක් වේගය 134 6 පහරවල් 2යි 4 පහරවල් 3යි නොදෙවි අවසානයේදී රෝමන් පාවෙල් එකන්තේක නොදෙවි ලකුණු 34ක් පන්දු 26කදී දැවැන්ත 6 පාරවල් දෙකකුත් එල්ල කරා 3 පාරක් සමගින් ඉතින් මේ ක්‍රීඩකයන් දෙදෙනා තමයි ක්‍රීඩා පිටියේ හිටියේ නමුත් පන්දු වාර 4ට ලකුණු 33 ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහි විශේෂත්වය තමයි ශ්‍රී ලංකාවේ යවුන් ක්‍රීඩකයා මතීෂ පතිරණ නැත්නම් ලසිත් මාලිංග පන්නේ ක්‍රීඩකයා තමයි මේ තරගයේ ජයග්‍රහණය කරවන්නේ. එය අවිවාදයක් ජාත්‍යන්තර විස්තර විචාරයේ හිටපු සයිමන් ඩූල් වසීම් අක්‍රම වැනි දැවැන්තයනුත් කිව්වේ ඔහු තමයි මේ තරගයේ ජයග්‍රහණය කෙරෙව්වේ කියන අදහස. ඩූල් කියනවා ලසිත් මාලිංග නම් විශිෂ්ටයා මතීෂ පතිරණ යැවුවේ අවසාන පන්දුවාරය ගැන බොහෝසෙන් ආඩම්බර වනු ඇති. එවිට වසීම් අක්‍රම කියනවා ඔහු අනිවාර්යෙන්ම ආඩම්බර වේවි මමත් ගොඩක් ආඩම්බර වෙනවා මේ තරුණ ක්‍රීඩකයා පීඩනයේ අර්ථේ ඒ අවසන් පන්දුවාරයේ ක්‍රියාත්මක කළ හැටි කියන කාරණේ අවසන් පන්දුවාරය කියන්නේ මොහු යවේ 19 වන පන්දුවාරය 21 වන පන්දුවාරය නෙමෙයි 17 වන පන්දුවාරය සහ 19 වන පන්දුවාරය තමයි මතීෂ පතිරණ යවන්නේ 17 වන පන්දුවාරයේදී නිලගුණ පන්දු 4ක් ඇතුළුව ලකුණු 3ක් පමණයි ලබා දෙන්නේ වයිට් පන්දුවක් එක්ක ඊට පස්සේ ආයි 19 වෙනි පන්දුවාරය යවන්නට එනවා එවිට එක නිලගුණු පන්දුවක් සමගින් වයිට් පන්දුකුත් යවුවා. හැබැයි ලකුණු 6යි දුන්නේ. එතකොට මේ අවසාන පන්දුවාර දෙකටම ඔහු දෙන්නේ 17යි 19ටයි ලකුණු 9ක් විතරයි. ඉතින් ඒකෙන් තමයි ඇත්තටම ඩුබයි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් වුණේ. මේ රෝමන් පාවෙල්ට සහ යූසුෆ් පතාන්ට නැත්නම් 20x20 ලෝකයේ සුපිරිම ක්‍රීඩකයන් දෙදෙනෙකුට කොදෙව් නායකයා 20x20 යූසුෆ් පතාන් කියන්නේ 20x20 ක්‍රීඩාවේ දැවැන්තයෙක්. නමුත් ඉතින් යෝකර් පන්දු ඇතුළුව කර කියා ගන්නට දෙයක් නැති පන්දු ටිකක් යවුවා පන්දු 12ක් ලකුණු 9 ලබා දුන්නේ. ඒ අනුව තමයි අනිවාර්යයෙන්ම මේ තරගයේ ජයග්‍රහණය කරන්නේ. ඉතින් පන්දු 24කට ලකුණු 33ක් තිබියදී ලකුණු 11ක් ලබා ගන්නවා 16 වෙනි පන්දු වාරයට යූසුෆ් පතන් ටොම් කරන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. ඊට පස්සේ 18දී 30යි ලබා ගන්න තිබ්බේ. ඉතින් එහෙම ලොකු දෙයක් තිබ්බේ නැහැ. මොකද කඩුත් අතේ තිබ්බ නිසා ලකුණු 3යි ලබා දුන්නේ. ඊට පස්සේ 18 වන පන්දුවාරයේ නැවත ලකුණු 7ක් ටොම් කරන් දෙනවා. එතකොට 12ට 23ක් වෙනවා. ඊට පස්සේ 19 වන පන්දුවාරයේ ආයේ මතීෂ පතිරණ එනවා. ඊළඟදී එම පන්දුවාරයේ ලකුණු 6යි දෙන්නේ. ඒ නිසා පන්දු 6කට ලකුණු 17ක් ලබා ගැනීමට සිද්ධ වෙනවා අවසාන පන්දුවාරයේට. ඒ වුණාට අවසාන පන්දුවාරයේදී ඔවුන් ලබා ගන්නේ ලකුණු 5ක් විතරයි. අවසාන පන්දුවාරයේ යව ආයේ ටොම් කරන්. ඉතින් ටොම් කරන්ට ඒ විදිහට අවස්ථාව ලැබුණේ මතීෂ පතිරණගේ පන්දු වාර දෙක නිසා කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒක ජාත්‍යන්තර විස්තර විචාරකයන් සහ සියලුම දෙනා පිළිගන්නා කාරණයක්. ඉතින් පළවෙනි පන්දු වාරයේ ඔහු යවපු ටිකක් ප්‍රහාරයකට ලකුණු 6 පහරක් සහ 4 පහරකුත් ලබා ගත්තා මේ පන්දු වාරයේ. පළමු පන්දු වාරයට ලකුණු 14ක් ලබා දුන්නා මතීෂ පතිරණ. මතීෂ යවුවේ 15 වන පන්දු වාරය. ඉතින් යූසුෆ් පතන් තමයි පිට 5 සහ 6 වෙනි පන්දු දෙකට 4 පහරක් සහ 6 පහරක් ලබා ගන්නේ. එයින් තමයි ලකුණු 14ක් බවට පත් වුනේ. නමුත් 17 වන පන්දු වාරය නැවත පැමිණෙමින් සුපිරි පන්දු යැවීමක් සිදු කරනවා. ඉතින් ඔහු පන්දු වාර 3ක් විතරයි යැවේ. අනෙක් කාරණේ තමයි වනිදු හස්වරංග ඉතාමත් හොඳින් මුල් අවස්ථාවේදී පාලනයකින් පන්දු යැවුවා. මොකද දසුන් ශානක දවා ගැනීමට සමත් වෙනවා වනිදු. දසුන් ශානක ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් සිටියේ පන්දු 23කදී ලකුණු 24ක් වුණාට ඒ අවස්ථාවේදී ඔහු පාලනයකින් සිටියා 6 පහරවල් 2ක් සමගින්. ඔහු මිඩොන් දෙසට පන්දු තල්ලු කිරීමට යාමේදී පිත්තේ ධාරයක වැඩි කෙලින්ම වනිදු හසරංග අතර උඩ පන්දුව යනවා දසුන් චානකගේ. එයින් තමයි නැවියන්නේ. වනිදු හසරංග පන්දුවර 4 දී ලකුණු 28යි එක්කන්නුලේ පන්දුවරක වේගය 7ක් විදිහට තමයි සඳහන් වුනේ.
එවැගේම දසුන් ශානක සුපිරි උඩපන්දු රැකීමකුත් සිදු කරා වයිපර්ස් කණ්ඩායමේ එයත් මතක් කළ යුතුයි. ඉතින් කොලින් මුන්රෝ තමයි වයිපර්ස් වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ලකුණු 40ක්. ඇඩම් සම්බ පන්දු වාර 4 දී ලකුණු 16කට කඩලු 3ක් ලබා ගැනීමට සමත් වුණා ඩුබයි කැපිටල්ස් වෙනුවෙන්. ඉතින් කොහොම හරි නැවතත් පරාජයක් තමයි අතුනේ වයිපර්ස්ලා අංක 1කට නැවතත් පත් වෙනවා නොසිතු ජයග්‍රහණයක් සමගින්. මොකද ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට තිබූ තරගයක් කැපිටල්ස් කණ්ඩායමට ප්‍රබලම පිතිකරුවන් දෙදෙනා පිටියේ සිටියේදී අවසානයේදී ලකුණු 12කින් පරාජයට පත් වෙනවා. ඒක මතීෂ පතිරණ ඉෆෙක්ට් එක කියලා තමයි අවසානයේ කියන්නට වන්නේ. ඉතින් ලසිත් මාලිංග මතක් කරා ජාත්‍යන්තර විස්තර විචාරකයන් මේ මතීෂ පතිරණ දකිද්දී. Channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.